මේක ඇවිල්ලා කොන්ස්ටන්ටද බීච් එකේ තියෙන ස්විමින් පූල් එක. ඇත්තම කිව්වොත් මේ තියෙන්නේ ස්ලටිනවල තියෙන ආටිෆිෂල් බීච් එක. මේ බීච් එකටම ඉන්නේ මම විතරයි. ඉතින් ඔයාලට පේනවා ඇති බීච් එකේ මැද තියෙන ස්විමින් පූල් එකක්. විශාල ස්විමින් පූල් එකක් තියෙනවා. බලන්න පුළුවන් සන්බෙඩ් දාලා ලස්සන්ට හදලා තියෙන බීච් එකක්. ඇත්තම කිව්වොත් මේ තියෙන්නේ ස්ලටිනවල තියෙන ආටිෆිෂල් බීච් එක. රුමේනියාවටම තියෙන එකම බීච් එකයි, ඒ තමයි කොන්ස්තන්තා. ඉතින් ස්ලටිනවල ඉඳලා ට්‍රේන් එක යනවා නම් කොන්ස්තන්තා වලට පැය 7ක් යනවා. කිලෝමීටර් 520ක් විතර තියෙනවා. ඉතින් මේ තමයි ස්ලටිනවල ඉන්න රුමේනියන් මිනිස්සුන්ට බීච් එකක තියෙන අසිරිය විඳ ගන්න හදලා තියෙන કૃතිම මුහුදු තීරයක්. ඉතින් බලන්න හරිම ලස්සනයි. සුපිරි. ඇත්තටම මෙතන ඉද්දි දැනෙන්නේ බීච් එකේ ඉන්න වගේම තමයි. ඉතින් අද පට්ටම අවුව සමරක පටන්ගෙන තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මෙහෙ ස්ලටිනවල ඉන්න මිනිස්සුන්ට යන්න බෑ. කිලෝමීටර් 700ක් විතර ගිහිල්ලිවල බීච් එකේ සුවය විඳලා එන්න හරි අමාරු නිසා මෙයාලට හදලා තියෙනවා ලස්සන ආටිෆිෂල් බීච් එකක්. ඉතින් මම ඔයාලට මේට කලින් පෙන්වුවා ස්ලටිනවල තියෙන ඕල් රිවර් එක. ඉතින් මේ තියෙන්නේ ඒ රිවර් එකටම මායිම්ව තමයි මේ බීච් එක හදලා තියෙන්නේ. ඔයාලට පේන්න ඇති අර බ්‍රිජ් එක පළවෙනි වීඩියෝ එක මම පෙන්නපු ඒ රිවර් එක. මේ ඕල් රිවර් එකට මායිම්ව තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තටම නියමයි. බීච් එක ගිහිල්ලා සුන්දරත්වය විඳ ගන්න ඕන ස්ලටිනවල ඉන්න මේ අවටින්න අයට ලස්සනට හදලා තියෙන ඒ විදිහටම සුන්දරත්වය විඳ ගන්න පුළුවන් ආටිෆිෂල් බීච් එකක් තමයි මේ තියෙන්නේ. බැලු බැල්මට ඇත්තටම කියන්න බෑ. පේනවනේ මුහුදු වැලි වගේ. මුහුදු වැලිම තමයි මේ ගෙනල්ලා දාලා මෙයාලා මේක හදලා තියෙන්නේ. ඉතින් සමරකට විතරයි මේක ඕපන් කරන්නේ. ලස්සන තියෙනවා. මෙතන තියෙන්නේ බලන්න චේන්ජින් රූම් මනම් මනම් ඒවා තමයි මේ වටේ තියෙන්නේ. මෙතන රිවේකේ කලපුව වගේ හැදිලා තියෙන තැනක තමයි මේ ආටිෆිෂල් බීච් එක හදලා තියෙන්නේ. ඇත්තටම නියමයි. ඉතින් මමත් ආසාවෙන් හිටියා මේක බලන්න එන්න ඕන කියලා. මම මීට කලින් එනකොට දැක්කේ නෑ. මොකද මම ගියේ අනිත් පැත්තට, එහා පැත්තට, බ්‍රිජ් එකෙන් එහා පැත්තට ගියේ. ඒකයි දැක්කේ නැද්ද? ඉතින් අද මෙතන කවුරුත් ගැස්ලා එන්න හදලා නැහැ. මොකද අර එහා පැත්තේ තියෙන පොඩි ගැප් වගේ පේන ඒක තමයි ඉන්න, ඒ කියන්නේ එන කස්ටමර්ස්ලාට ආහාර පාන ගන්න පුළුවන්. රෙස්ටෝරන්ට් එක බාර් එකක් එතන ඕපන් කරන්න හදන්නේ. ඉතින් ඒ දෙත් එක්කම මේ එතනට එන අයට මම හිතන්නේ නිකන් ඉන්න බැරුව ඇති. අනිවාර්යෙන් මේකේ වටිනාකම වැඩි. මේක ආටිෆිෂල් බීච් එකක් නිසා
විශාල ප්‍රදේශයක ඇත්තටම හදලා තියෙන්නේ මම දෙනකොට ඉන්න පුළුවන් මම ඔයාලට පෙන්වන්න තමයි පෙන්වන්න තව සන්බෙඩ් බර ගන්න මෙයාලා අයින් කරලා තියෙනවා ඒවා තාම දාලා නැහැ දැන් මෙතන මේ පෙන්නදි මේ සන් හත් වලට සන්බෙඩ් නැහැ ඉතින් ඒවා ගන්න තමයි ඔයාලා වෙනම අයින් කරලා තියෙන්නේ ඔයාලට පේනදි මෙතන බේබි පූල් එකක් තියෙනවා තාම ඒක ක්ලීන් කරලා සෙට් කරලා නැහැ ලොකු පූල් එක නම් හදලා තියෙන්නේ විශාල ස්විමින් පූල් එකක් තියෙනවා තනිකරම ඇත්තම බීච් එකක ඉන්නා වගේ ඒ සුන්දරත්වය සුවය විඳින්න මෙයාලා එන කස්ටමර්ස්ලාට කාගත්තු ගෙන්න හදලා තියෙන්නේ ඇත්තටම කොයි රටේ වුණත් මේ වගේ දෙයක් දැක්කම හරිම සතුටුයි ආඩම්බර වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා හදවතින්ම කියන්න ඕනේ ඒ ගැන ආරකයින තිස්සන් බෙඩ් තමයි බර ගාණක් මෙතන දාලා තියෙනවා අපි හැබැත්ත තව තියෙනවා තනින් සමුගෙන යන්න හදන්නේ ඉන්න පුළුවන් ඕන වෙලාවක ආවුලන්නේ ඉන්න පුළුවන් ඕන වෙලාවක් නමුත් මට මෙතන වහලා තියෙද්දී මේක ඇතුළට එන්න අවසර දුන්නා ඉස්සරහින් ගේට් එකේ දෙන්න ඕනවට වැඩිය ඒකෙන් ප්‍රයෝජන ගන්න හොඳ නැහැ ඒ හින්දා මම දැන් මෙතනින් පිටත් වෙලා යනවා තවත් දවසක හම්බෙමු එවනම් සුබ දවසක් සුපිරි තැනක ඉඳලා අද අලුත් වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ફોકસ સ્વિચ ચેનલ එක රැඳිලා ඉන්න